කරන්න බෑ. මෙහෙම වැඩ කරන්න බෑ. බලනවා උදේ 11ත් වෙලා සීන් 11යි කරලා තියෙන්නේ. අන්න අන්න බලන්න අර කමාරි පහක් කනවා. අර යුනිට් එකේ අනේ කවුරු හරි කියන්නකෝ මේව කොහමද මෙහෙම බජට් කරන්නේ. මං උදෙද්දක මාළු කෑලි දෙකක් කනවා. පොඩක් බලන්නකෝ මේවා. අමාරුවෙන් කරන්නේ බජට් නේ මේවා. වෙලාව කියන්නේ සල්ලි. බලහම වෙච්ච දෙයක් නිලිය නැතුව ඡේ. එනවා එනවා නේනවා අයිබෝවට අම්මෝ ආපෙක ලොකු දෙයක් රේකා ඔයා එනකම් මම බලන් හිටියේ. ඇත්තමයි මම බයේ හිටියේ ඔයාට මේ ටිකේ බිසි නිසා එන්න බැරි වේද අද මොකක් හරි වැඩක් තියෙයිද කියලා. අනේ ඇත්තටම එක දිගට වැඩ නේද ඩාලි. එක දිගට වැඩ අද උදේත් වැඩ හිටියේ. ආ ඒක කාගේ සිවාගේද? නෑ සිවාගේ නෑ. සඳුන්ගේ? නෑ. ධනුෂ්කගේ? නෑ. මේ TikToks වගේ අක්කලා. TikTok. ආ TikTok එකල් අපි දෙන්න මැනික ඔයා TikTok එකේ ලස්සන ටික මැනික. මේ දැක්කිනතර කොස් කපන එක? ට්‍රෙන්ඩින්ග් 2 මිලියන් බල්ලා තියෙනවා. මෙයා මෙහෙම අර මෙහෙම උස්සගෙන කොස් කපන්නේ. මතකද ඒ TikTok එකේ? ඉන්දියාවේ හිටුණා නේ. හිටුණා. දවස් 3 4ක්ම දිගටම මෙයා ඉදින් TikTok වල තමයි ඉන්නේ. ආ හස්බන්. හලෝ. අනේ මන් දන්නේ. Thank you මැනික. බුකා. මොකා? බුකා. 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 ඒකෙන් පිටරට කෙනෙක්ද? නෑ නෑ නෑ. මම ඇත්තටම වන්නගුවත් වඩුගේ දිනේෂ් ප්‍රියස ගොඩාක් නම් තියෙනවා දිගට. ඒනට ඉතින් ඇක්ට්‍රස් ගෙන බැන්දට පස්සේ මාත් ඉතින් මේ ෆීල්ඩ් එකට හරියන විදිහට ෂෝට් කෝම් එකක් දාගන්න නෑ. මම බුරියානි කඩයක් කරනවා. ඉතින් ඒක ෂෝට් කරලා බුකා කියලා දැම්මා. ආ බුරියානි කඩයක් කරන නිසා බුකා නේද මැනික? නේද සුදු අම්මි? සුදු අම්මි පූරි කඩයක් එහෙම කරා නම් මල කෙලියක් වෙනවා. මේ ඩිරෙක්ටර් සර් මේ හදිස්සියම එන්න කිව්වේ. හදිස්සිය කියන්නේ උදේම නිලිය ගහෙන් වැටුණානේ. ආ එච්චර පොඩි ගර්ල් කෙනෙක්ගේ කැරක්ටර් එකකටද මට එන්න කිව්වේ? අනේ ටීනේජ් ගර්ල් කෙනෙක්ද? ළඟදිද ඇටෙන්ඩ් උනේ ගහින් වැටුණා කිව්වේ මේ. නෑ ගහින් වැටුණා කියන්නේ අශෝක ගහින් වැටුණේ. ආ අශෝක ගහේ. නිනිය මොකදනේ ගස්සුඩු කරන්නේ මොකෝ මේ සිග්නල් නැත්ද? මල් කඩන්න ගියානේ. ආපෝ දැන් ඉන්න කෙල්ලෝ හොම්මමයි. මල් කඩන්න ගියාම මෙලෝ සිහියක් නෑ. අනේ මේ කෙල්ලෝ ගැන කියන්න එපා ඩාලි. සුදු අම්මි ඔයත් එහෙමනේ. හරි මෙයා දවසක් මේ ළඟදී මල් කඩ කඩ මේ කරෝල හොද්දක් හැදුවා. නෑ මං කියනවා අපි චැට් ප්‍රෝග්‍රෑම් කීයක කිව්වද මේක? කරෝල හොද්දක් හැදුවා. කට්ට කරෝල රහේ බෑ. මොනවද දන්නවද? දාලා තියෙන මගේ මේස් දෙක. මම ඔෆිස් යන සපත්තු දෙක හොයද්දි මෙන්න කරෝල කෑලි දෙක තියෙනවා සපත්තු දෙක ළඟ. ඒ දැක්කේ නැද්ද චැට් කීයක කිව්වද අපි? නෑ නෑ මේ කෝල්ස් වල කතන්දරයක් නෙමෙයි. ආහහ මේක අශෝකමාලා කතාව. ඒකයි යා ගහිනේ. ආ මගේ ඩ්‍රීම් එක. මගේ ඩ්‍රීම් එක මං හරි ආසාවෙන් හිටියේ ගැමි චරිතයක් කරන්න. වාඩ මතකයි නේද? මං ඉස්සර කතරගම යනකොට ඒ මල් ගර්ල්ස් දැක්කහම මං හිතාගත කවදා හරි මං ඒ වගේ එකක් කරනවා කියලා. අනේ එන්නකෝ අපෙන් ගන්නකෝ මේ මල්. අනේ ඇයි ඔයා එයා ළඟට? ඔයා එයා ළඟට ගියට කමක් නැහැ. ඔයා මගෙන් මල් ගන්න. අනේ එන්න එන්න. ඇයි අනේ අපේ කළුයිද අපෙන් ගන්නකෝ. මේ අයියා සපත් දෙක තියලා යන්න මේ මම බලා ගන්නම්. නෑ 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 චරිතේ. ආ මේ චරිතේද ගලේ? මං ඒකට වචී උඩා. දැන් අපේ බේබි අම්මි සාමාන්‍ය කැරක්ටර් එකට පුදුම විදිහට ලෑස්ති වෙනවා. මෙයා නිකන් ඇක් කරන්නේ නෑ. මෙයා වර්ක්ෂොප්ස් කියන්නේ පුදුමාකාර විදිහට වර්ක්ෂොප්ස් යනවා. ළඟදීම ලේත් වැඩ පොලක් තිබුණා. එතන වර්ක්ෂොප් එකක් තියලා ඉන්නවා ගිහිල්ලා. ඒ තරම් වර්ක්ෂොප්. නෑ ඇත්තට මෙහෙම අය රඟපාන්නේ නේක ලොකු දෙයක්. දැන් එනේ උන් සතර අභිනවත් දන්නේ. ඇත්තද? අයියෝ ඩාලින් දුක දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය. ඕන කෙනෙක් දන්නවනේ ඕක. දැන් ඒවත් සතර අභිනිට යනවද? කමන්නේ. මේ මෙහෙම එකක් තියෙන්නේ. මේක සාලිය අශෝකමාලා කතාව. ඒක දන්නවනේ. හා දන්නවා. අර මේ කොල්ලගේ ඩාලින් කොල්ලගේ බෙල්ල කපනවා. මේ කෙල්ල තනි වෙනවා. කෙල්ල තනි වෙනවා. කොහෙද සාලියගේ බෙල්ල කපන කතාවක් තියෙන්නේ? ඇයි දැන් අර කෙල්ලගේ චිත්‍රයක් කොල්ලා චිත්‍ර ශිල්පියෙක් ලව්ව අන්දනවනේ. එතකොට රජතුමා විතරක් දන්න තැනක තියෙන ලපයක් මේ කොල්ලා කියනවා අර චිත්‍ර ශිල්පියට අඳින්න කියලා. ලපයක්? ලපයක් අඳනවා? කොහෙද මේ ඇත්තටම ඒ ලපේ කොහෙද තිබ්බේ? ඇයි ඩාලි මගේ තියෙන දැනමනේ. ඔයාගේ කොහෙද තියෙන්නේ? යකෝ තමගේ ගෑණිගේ ලපේ තියෙන තැන දන්නේ නැද්ද? මේක මෙතන අහන්නේ. නෑ ඉතින් ලපයක් කියන්න බෑනේ. මේගොල්ලන්ගේ පච්චයි ලපයි ඔක්කොම පැටලිලා තියෙන්නේ. ඔය ලප තිබුණේ දස්කොම් ප්‍රමිල කතාවේ. මේක සාලිය අශෝකමාලා කතාව. එතකොට ඩිරෙක්ටර් සර් මේ අශෝකමාලාගේ ලපයක් තිබුණ නැද්ද? අශෝකමාලාගෙත් ලප තියෙන්නේ නැති. නමුත් ඉතිහාසයේ තැනක ඒක සඳහනක් නැහැ. ලප තිබිච්ච තැනක් ඒකනේ.
හරින ඩාලින් දැන් ඉන්න කොල්ලෝ වගේ සාලි එහෙම තැන් තැන් වල අශෝකමාලාගේ ලපේ තිබ්බ දෙන කීක යන්න නැතු ඇති අන්න බෝයිස් නොදකින් ඒකට දැන් ඉන්න කොල්ලෝ මුන් කෙල්ලගේ ලපේ තියෙන දනමනේ කියන්නේ ඒ මදිවට ඒවා වීඩියෝ කර කර පෙන්නනවා වීඩියෝ කරලා පුළුවන් නම් TikTok උත් දානවා දැන් මෙහෙමයි මට පොඩ්ඩක් පරක් වෙලා තියෙන්නේ මොකද දැන් අශෝක වනයේ සූදානම් සාලිය එනවා එනකොට අශෝකමාලා ලස්සන්ට අශෝක වනේ මලක් කඩකඩ සින්දු කීකේ ඒ දර්ශනේ දැන් ගන්න ඕන දැන් 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 මොකටදයිස කුමාරේ කැලේ යන්නේ shopping යන්නේ නැති යකෝ සාලි කුමාරය දඩේමී ගියා මේ මිස්ටර් දඩේමී ගියා කියලා හිතන්නකො එහෙම යනකොට අශෝකමාලා මල් කඩකඩ ලස්සනට දැන් මේ අශෝකමල් වනයක් ඈ මේක මේ මේ අයියෝ මේක මේ රබර් කැලයක් නේ ඔව් මේමයි ඉතින් අශෝකමල් වනයේකට යන්න තරම් අපිට බජට් නැහැනේ මෙයා අපි අශෝක අතු දෙකක් ගෙනල්ලා රබර් ගස්වල බැඳා දැන් අත්ත වේලෙන කලින් ගන්න ඕනේ ඒකයි තියෙන්නේ අපි ටක් ගාලා එනවා දාගන්න හැබැයි මේක මේ අනේ මල්ලි බොරුණම් කියන්න එපා දැන් ඩොලර්ස් ඕන තරම් ඇවිල්ලා තියෙන්නේ බජට් නැහැ කියන්න එපා දැන් හැම එකම ගණන් ගිහින් තියෙන එකේ ඔගල ටෙලිනාටිත් ගණන් ගිහලානේ තියෙන්නේ ඒකේ පො වෙන සම්බන්ධයක් තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් හැමදේම මිල යනකොට ටෙලිනාටිලු මිල මෙහෙම එන්නේ ඒක අනිත් පැත්තට යන්නේ ඒකයි මේ මෙයා නිකන් මේ 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 පාරත් ඔයාලට 1500ක් දීලා ෂේප් වෙන්න හදන්නේ යන්න එපා මට පරක් වෙලා තියෙන අශෝකත්ත වේලින කලින් ගන්න ඕන මෙහෙමයි සාලි අශෝකමාලා කතන්දරේ බොහොම ලස්සනයි තියෙන්නේ ඔබ තුමීට තියෙන්නේ හරිම සරලයි මොකද ඇඳගෙන ආව ලස්සනට ගහට නැග්ගා මල් කඩ කඩ ඉන්නකොට ඔන්න අශෝක එනවා ඒක තමයි කතන්දරේ මේ ඔයා මෙයා මෙයා උඩට නැගලා ඔව් උඩට නැගලින මේ ලස්සන කතන්දරය සාලි අශෝකමාලා දෙන්න කැලේ හමු වෙන එක මේක ඇඩල්ට් එකක් ඈ ඇඩල්ට් එකක් තනි කරම මේ යන්නේ ඔයා යන්නේ මැනික ඔයා යන්නේ සුදු අම්මි මේවට ඔයා යන්නේ හරි හරි මැනික මම දන්නවා මේ කේන්දියම මැනික අනේ සෝරි මං ඒ වගේ වැය රඟපාන්නේ නැහැ යකෝ සාලි අශෝකමාලා කියන්නේ වැඩිහිටියන්ට පමණ ගන්න නෙමෙයි මේක මේ පොඩි ළමයින්ට කියන කතන්දරය බොහොම ආදර කතාවක් ඒ කියන්නේ බොරු කියන්නේ පාලෝ කෙල්ලෙක් මේ ගහක් උඩ නැගලා මල් කඩ කඩිද්දි කුමාරයෙක් යනකොට වැඩි හිටියන්ට පමණයි නෙමෙයිද කවුරුත් නැති වෙලාවක නිකන් පච කියන්න එපා හ අපි දන්නවනේ වහ වහලා ගහන්නේ උගුණ ඒ කාලේ අපේ අම්මිලා අපිව ලඳු කැලේටවත් අනියෙන් යවන්නේ ඕ දැන් කඩන්නවත් යවුවේ නෑනේ ඒ ඉතින් දුව කැටි දන්න හින්දා වෙන්නේ නැතිනේ සාලිය කුමාරයා කියන්නේ බොහොම හොඳ කුමාරයෙක් බොහොම හොඳ කුමාරයෙක් ඒ බොහොම හොඳ කුමාරයෙක් නම් ඉතින් මුකුත් උන්නේ නැත්තම් මොකක්ද අනේ ඉතින් ඒක කරන්න තියෙන එක කිසි දෙයක් නෑ කතාවක් නෑනේ කතාවක් නෑ නෑ ඒ දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා මේ කෙල්ල ගාඩි කෙල්ලේ ඩාලින් අර ජාඩි කියන්නේ අර අර මාළු ලුණුත් එක්ක දාලා තිබ්බහම අර පණුව චුචුරු ගාන සුදු පණුව යනවා මේවා බොරු කියන්නේ හරිද ඔයා නිකන් මල් විකුණන කැරක්ටරයක් දෙනවා කියලා අන්තිමට නිකන් ජාඩි විකුණන කැරක්ටරයක් දෙන්න අඬ ගහලා තියෙන මගේ වයිෆ්ට ඔයා යන්නේ මේ නිකන් ජාඩි නෙමෙයි හත්තලාමේ ගාඩි කියන්නේ හීන කුලේ ඒගොල්ලෝ හීන කුලේ හරි ඩාලින් ඔයාට මතකද මම අර කොන්සර්ට් එකක dance එකක් කරා අර පොඩි මුව හැම තියෙන රිද්දකින් මෙහෙම චූටි රෙදි කෑල්ලක් ඇඳලා අර මෙහෙම එකක් ගැට ගහලා ඩාලින් මොකද අර මාමා කූතුල් මාමා මුතුල් සින්දුවර අනේ ඒ වගේ ඩ්‍රෙස් එකක් අනේ අනේ ටක් ගාලා හොඳ කෙල්ල වගේ කැඳගෙන ඇවිල්ලා ගහට නගින්න මල් කඩනවා අර එහෙන් අස්සයා පිටින් කුමාරයා යනවා ඒ ෂොට් එක ගන්න ඕන පරක් නෑ නෑ ඔයා යන්න එපා ඔයා යන්න එපා මේකට ඔයා යන්න එපා මම කැමති නෑ මේක ඇඩල්ට්ස් එකක්ම තමයි මේක ඇඩල්ට්ස් නෙමෙයි මේක බොහොම ආදර කතාවක් මේක කොහොමද ඇඩල්ට්ස් නොවෙන්නේ කොහොමද මෙයා දැන් කොට එකක් ගහගෙන ගහක් උඩ ඉද්දි සාලිය කුමාරයා මෙහෙම යනවා පල්ලෙහෙන් ඇඩල්ට්ස් නැද්ද මේ ඈ එච්චරම ගාණක් නැහැ නේද එච්චර ගාණක් නැහැ කියන්නේ කොහොමද යෝධියේ මොකද සාලිය කුමාරගේ බෙල්ල යමාරවද පිම බලන් යනවද ඈ බස්සෙන් බක මූණෙන් බලනවා දුඩ බැලුවොත් එහෙම ඇඩල්ට්ස් නැද්ද බෑ බෑ ඔයා යන්නේ නැහැ නෑ මේක එහෙම සුදු මැනික ඔයා යන්න එපා මගේ අම්මා මිස්ටර් බුකා බුකා මේ අහන්න මේකේ තියෙන්නේ මේ දෙන්න ආදරවන්තයෙන් වෙනවා. මේක කොච්චර ලොකු ආදර කතාවක්ද කියනවනම් කොල්ලා කිරුල අතාරිනවා කෙල්ල වෙනුවෙන්. එහෙම කතාවක් මේක. අය දැක්කනේ. කෙල්ල දැකපුවම මං අතෑරලානේ. අතෑරිය කියන්නේ රෙද්ද නෙමෙයි ඔටුන්න ඔටුන්න කිරුල කිරුල. හරි හරි ඔය ඔටුන්න කියන්නේ ඔලු දාගෙන තොප්පියනේ. ඉතින් කෙල්ලෙක් දැක්ක ගමන් මොකටද ඕක ගලවන්නේ? උතින් ඔන්න බලන්නකෝ ඩාලි. එතනින්ම පටන් අරන් ගලවන්න. අන්න ආය ඇඩල්ට්. අර ඔටුන්න ගැලෙව්වා ඊළඟට ජුවලරි ගැලෙව්වා අපි දන්නවනේ මේ කතාව යන විදිය. නෑ නෑ. අනිත් එක කෙල්ලෙක් දැක්කම මොන කුමාරයද යකෝ ඔටුන්න ගලවන්නේ? මේ කියන්නේ ඒගොල්ලොන්ගේ ආදරය වෙනුවෙන් එයා රජකම ඇතෑරියා කියන එක. අනේ මේක ලස්සන කතාවක්. ආද ආදරය වෙනුවෙන් නෙමෙයි මොක වෙනුවෙන් වුණත් රජකම නම් අතාරින්නේ නෑ මොකෙක්වත්. මේ අහන්න. හරි ඉතින්. මත කියන්න එපා. අනිවාර්යෙන් ඩාලින් හැරන තැපෑලෙන් ඒ කෙල්ල මේ කුමාරයව අතාරින්නේ. ඒ මොකද? ඇයිද රජකම අතාරියට පස්සේ කන්න බොන්නේ කුලි වැඩ කරලා? අනේ මට මේක හරියට කරන්න ඕන ටක් ගන්න. හැබැයි එහෙම එයාගේ කවුරුනම් ස්ටෝරිය වෙනස් කරන්න පුළුවන්. සාලිය කුමාරයාට එතන රජකම නැත්තම් මට පුළුවන් අපේ ලොකේෂන් එක දෙන්න බුරියානි කඩේ වැඩට එනවා මෑන්.
මේ සාලිය කුමාරයා බුරියානි කඩේ වැඩ කරන්න. ඔව් ඉතින් පුළුවන් නේ වෙනස් කරන්න බෑ. මගුලක් කතා කරන්න බෑ මට ඉතිහාසය වෙනස් කරන්න බෑ මට ඉතිහාසයේ තිබුණු ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කරන්නයි ඕන. මට බෑ ඕවා වෙනස් කරන්න. අනේ යන ඩිරෙක්ට් අය යන්නේ. අපි දැක්කනේ ඔයා කරපුවා. අර වෙස්සන්තර නාට්‍ය ලස්සන වෙනස් කරලා තිබ්බේ. ඒ වෙස්සන්තරේ මම හොඳටම කරා. වෙස්සන්තර රජුරු හිටියා. එයාත් ගියයි මරු කතාව ඕක කියලා. ආ ආ අපි දැක්කනේ කවුදලාලින් අර අර නිලිය කවුද? ආ mantri devi palawela nilena. iPhone එක ඉනේ. 14 නේද? 14 plus එකක් අක්කානේ. 14 plus එක. ඒක මේකනේ නිලියට මං කොච්චරවක් කිනෝ ෆෝන් එක ඔබ ඔබ ඉන්න එපා කියලා. ඒ කෙල්ලගේ වැඩේ ඕක ඔබනවා. මං කිව්වා ඔක ලයින් පැත්තකින් තියනවා ළමයෝ කියලා. පිටපත දාලා තියෙන ෆෝන් එකට ලයින් කරන්න බෑ කිව්වා. අන්තිමට මේකේ ඒක ඉනේ ගහගෙන පළවෙනි ලැලුවා. මට සම්මානි මිස්තුරා ඒකේ. අපෝ එයාට සම්මානි මිස්තුරාට එයාට ජනප්‍රිය නිලිය හම්බුණානේ. ඒකිට ජනප්‍රිය නිලිය හම්බුණා මට සම්මානි මිස්තුරා. හැබැයි අර මේ මොකද අර ජූතකට රගපම්මෙන් මිනිහා හොඳයි යා. මිනිහට සම්මානයක් දෙන්න තිබ්බා. නෑ ඒක කොමඩි. ඒව කොමඩි. ඒ කොමඩියට දෙන්නේ නැද්ද? කොමඩි වලට දෙන්නේ නැහැ. ආ හා හා. ඒක හොඳ නැහැ. එවුන් ඕන නැතු ඇති සමාජයලියට වලට එකක් තියෙනවා. ඒ කොමුණත් හරි ටක් ගාලා ගිහිල්ලා ඇඳුම දාගෙන එනවද මට මේ සීන් එක ගන්න ඕන. ප්ලීස් මට ඔයාව ටක් ගාලා ගහේ තිව්වා. මහ වෙලාවක් නැහැ. මල කැඩුවා කොල්ල ආවා. ඔච්චරනේ. මේ මට උඩ නගින්න බෑ. මං උඩ යන්න බයයි. මෙයා කොහොමත් උඩට එන්නෙම නැහැ. උඩට වැඩ වලට නගින්නෙම නැහැ. උඩට එන්නේ. මම නෑ නෑ නෑ. හරිසි බල්බ් එකක් මාරු කරනවා මමයි නගින්නේ. මේ ඇඟ තිබ්බට. මෙහෙම කරමු. අපි වෙනස් කරමු. මෙහෙම කරමු. මල්ටි කොක්කෝම කඩාගෙන ඇවිල්ලා මං ඒ ටික බිම තියන් ඉද්දි සාලිය කුමාරයා එනවා. නෑ නෑ බිම තියෙද්දි එහෙන්න මේක හරියන්නේ නෑ. ඔයා ගහේ ඉන්න ඕනකො. මම හිතන්නේ මෙහෙම කෙල්ලෙක් ගහක බලේ මේක අහන්නකෝ. පොඩි දෙයයිද කරන්න තියෙන්නේ. ඔයා මෙයා ඉනිමගක් තියලා උඩට නැගලා ක්ලෝස් අප් එක ගහ ගන්නවා. ඊට පස්සේ මෙයාව බස්සලා අරයා මෙහෙන් එනකොට ටූ ෂොට් එක ගහ ගන්නවා. ඊළඟට ට්‍රැක් එක දාලා ඕන්නම් මේ මල්ටි කට් එක අරයා එහෙට එදන් යනවා. ඉවරනේ. වැඩි කල් නොගින් බුරියානි කඩේ වුණු ඩිරෙක්ට් කරයි වගේ මේ වැඩේ. ආ අනේ ඩාලින් එහෙනම් මෙහෙම කරමු. ඩිරෙක්ට් සර්කට කැමති නැත්නම් ඩාලින් අපි මෙහෙම කරමු මැනික. ඔව් කියන්නම්. අපි සාලිය කුමාරයව නැග්ගමු අශෝකමල් ගහට. සාලිය කුමාරයා අශෝකමල් නෙලනෙල ඉද්දැද්දි මට පුළුවන් අස්සෙ අපිට එන්න. ඔව් මගුලක් කතා කරනවා ඉතිහාසෙම වෙනස් කරන්න බෑ මේ කතාව මේ විදියට නෑ. ඔයා කතාව දන්නවනේ. මං කතාව දන්නවා ඒවට මං කියන්නේ නෑ. නෑ ඔයාට පුළුවන් ද කතාව වෙනස් කරන්න? මම කතාව කියන්නේ නෑ. නෑ ඔයාට පුළුවන් ද කියන්නේ? මම වගකීමෙන් කියන්නේ මං කියන්නේ නෑ. නෑ ඔයා කතාව දන්නවා. ඔයා දන්නේ. ඔයා දන්නේ. ඔයා කතාව දන්නේ. මල්ලි බකම්